Piru FM. What is all? గాంధర్వ గుగులు ముగామి మే సురన్ నరేంద్రయానని మమ్మీ మాలికే ఇటియటి ఇన్ని బోమ హితమారువెన్ ఆ హితమారువెన్ ఏమై ఐ బట తుం వేలమ మస్ మాలు కిరిబిత్తర బీఫ్ పోక్ మటన్ వైల్ బోర్ టర్కీ గిరదాలా మిదిఉస బీలా పటసలు ఎందలా సేద అతురు యాంగుల సతబిలా ఇన్న కొట బట హితమారుద තමයි බොල කියන්නේ කණ්ඩ දුන්නාම අඬ පනිනවා කියලා. ඒ මේකක් නෙමෙයි යා. එහෙනම් මොකද්ද? නෑ නිකා හිටින් බොට සිවිල් සමාජයට ගිහිල්ලා අවාරයට පොල් වැටෙන්න ඒ හම්බ වෙන මීසිකල් එකක් තලාගෙන බඩවියත රැකගන්න ඇහද්ද බොල? ඈ නෑ මේ මං කියන්න ගියේ සුරන් නරේන්ද්‍රයාණනි. මගේ මේ අපරිමිත සීමා රහිත ජඹුරු සංගීත ඥානය දායාද කරන්න දරුවෙක්වත් නැති එකේ මගෙත් එක්කම මේක වැළලිලා යයිනේවෝ අනේ ලොකු දෙයක් ඔය විලම්බෑසිය බෝ එක්කම පොළොවට පස් වෙනවා නම් තව කෙනෙකුට කරදර නොකර ලොකු දෙයක් ඒක ආ බලහල්ලා කොයිදින් මගේ මේ මధుර මනෝහර සංගීතය ඔබතුමාට තේරෙන්නම නැද මම දන්න සංගීතයක් නැති එක ඇත්ත කුකුලෝ ඒකනේ නුමුත් වීණා කතක් පිරිමදිනකොට එන මధుර හඬෙයි වැලි කඩ දාසියකින් තහඩුවක් මදිනකොට එන හඬෙයි වෙනස මගේ කනට තේරෙනවා බොල ඒව නෙවෙයි සුරන් නරේන්ද්‍රයාණනි මගේ රාගධාරී සංගීතය ටිකක් ඉවසීමෙන් අහන්නට ඕනේ අනේ බංගාන්දරයෝ රලිතහඩුවක් උඩට වීමිටක් විදික්ක කරලා කුකුල්ලු දෙතුන් දෙනෙක්ට බා 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 කියලා අඬ ගැහුවොත් උන් රලිතහඩුව උඩ වීටික කන්න දඟලන දැඟලිල්ලෙන් එන සද්දේ සිහි බුද්ධියක් ඇති මිනිස්සෙකුට අහන් හිටියද්ද හා ගියහන් හපේ අප්පා එච්චරට මජුවයිද මගේ සංගීතේ අනේ රණගාටු වෙන්ටපා බොල ඊට තව ජෝන්ඩක් විතර වැඩි උනම් මිසක් අඩු නෑ මාලිකාවේ මංගල ගාන්ධාර්වයා කරගත්තේ ඔන් අනේ කුකුලෝ සංකේතාත්මකව මේ මාලිගාවේ ඔබ දැනගනින් මංගල හස්තියෙක් ඉන්නවා මංගල අස්සෙක් ඉන්නවා මංගල සුනකෙක් ඉන්නවා මංගල ගාන්ධාර්වයෙක් ඉන්නවා ඒ වගේ තව තව ඉතින් ජයසිරි මංගල කට්ටිය ඉන්නවා නමුත් ඒ අයට ඒ දේවල් කරන්න පුළුවන් ද බැරිද කියන්න ඉතින් දෙයියෝ තමයි වන් දන්නේ හැබැයි ඉතින් ඉන්නවා පඩිත් කනවා ඈ මෙතන මං විතරයි වැද්දෙක් ඉන්නේ මොකද මට ඔය මංගල කෑල්ල නෑනේ හොඳ වෙලාවට හොඳ වෙලාවට උඹට මෙතන මංගල කෑල්ල නොතිබුනේ තිබ්බනම් බෝ කොන්න වැඩවල හැටියට මංගල නෙමෙයි මුළු මාලිගාවම ආමංගල වෙලා නතර වෙන්නේ ඒ මංගල කෑල්ල නැති එකමයි හොඳ ඕක වස්වදින අටමංගලයක් අම්මපා නෑ බංගාන්දරෝ කුකුළු නරේන්ද්‍ර යන්නනි දැන් බොට මොකද්ද තියෙන ප්‍රශ්නේ ගිහංගෝ ප්‍රශ්නේ ඔව් ප්‍රශ්නේ මගෙන් පස්සේ මගේ මේ උත්තරීතර හරි ඕනේ නිකන් ගිහංගෝ මගේ සංගීතේ ඒක මේ උත්තරීතරයි ගිහංගෝ නෑ නරේන්ද්‍රනි නියක උත්තරීතරයි ඒකනේ අනේ තව ටිකක් කියන්නේ මේ සංගීතේ පාද්දගෙන යන්න මට ගෝලියක දාගන්න ඕනේ ඔබ හිතනවද දැන් ඉන්න ඔය ස්ටාර් මේනියා තියෙන කොල්ලෝ කෙල්ලෝ බොගේ ගෝලියෝ වෙන්න කැමති වේය කියලා ඈ එහෙම කියලා බෑනේ ඕන් දැන් ඉන්න කෙල්ල කොල්ල දැනගන්න ඕනේ ඒ සංගීතේ මේ සංගීතේ වෙනස ඒක උන් හොඳට තේරුම් අරන් ඉන්න නිසා තමයි කුකුළු මලාට උඹට ගෝලියක් හරියන්නේ නැත්තේ ඈ
මේ මම කියන්නද ගාන්දර කුකුළු කොහමද යන් ඔබට මම මෙහෙම කොල්ල දෙන්නම් ආ කොහමද බොට බොගේ પરම්පරාව ගෙනියන්න ගෝලෙක්නේ ඕනන්නේ කරලා දෙන්නම් පුරායිත එහෙමයි නරේන්ද්‍රය යන්නේ ඔය මොකක් හරි දරුණු වරදක් කරලා මරණ දඬනෙට නියම කරපු වැරදිකාරයෙක් ඒකෙන් නිදහස් කොල්ලා කුකුලට බාර දියන් ගෝලයක් කරගන්නට එතකොට ඌ කැමති නම් ගෝලයා වෙයි නැත්තම් ටික දවසකදී බෑ කියලා ඇවිල්ලා ඌම කැමැත්තෙන් බෙල්ල කපා ගනි හොඳයිද මඹට මචං කුකුලා මං ඔබට එක අවවාදයක් දෙන්නම් ගෝලියෝ හදන්නේ පාබොලා ඊට වැඩිය හොඳයි හොඳට දමලා අනින ගොම්වස්සෙක් හදාගනි නිකන්ද බම් මම් මේ මගේ දකුණු අතේ මිතුරාමයි තමහපුරා කියලා පච්ච කොටාගෙන තියෙන්නේ ඈ ඒකත් ඒකත් හරිනම් මමත් පච්ච කොටා ගන්න ඕනේ පිටමැද්දාවේ පුරෝහිතයාමයි මගේ හතුරා කියලා ආ ඔන්න මේක කාපුපතේ පාරන හදනවා මොකක් කාපුපතේ පාරන හදනවා කවුද බල බොගෙන් කෑවේ බෝ මගෙන් කනවා මිසක්ක ඒක තමයි මං ඔබතුමාගෙන්ම කාලා ඔබතුමාටම අන්ති අදින නිසානේ ඔබතුමා මේ පුරෝහිතමයි මගේ හතුරා කියලා පිටේ පච්ච කොටා ගන්න හදන්නේ හොඳයි ඉතින් කොටා ගන්න ඒකයි සුරන් නරේන්ද්‍ර ඇලනේ ඔකද බල ඔය කතා වලින් මගේ කතාව යට යනවනේ මට මේ මාලිගාව ඇතුලේ ගෝලයක් පුරුදු කරගන්න අවසර දෙන්නකෝ ඕන කෑමල කරගනින් හැබැයි එක කොන්දේසියක් පිට එහෙමයි මොකෙන් සංගීත ඉගෙන ගත්තට කමන්නේ ගෝලයට කියා මගේ කනට ඇහෙන විදිහට මේ මාලිගාව ඇතුලේ හරිගම පද නිස කියලා හුනොත් එදාට උඹ ඉවරයි කියලා මට සංගීතෙන් දුන්නවදේ හොඳටම ඇති ගොයියෝ ඈ තව ගෝලයන් ගෙනුත් මට ගන්න බෑ මං බොව මංගල ගාන්ධාරය හැටියට පත් කරාගෙන තියාගෙන ඉන්නේ වෙන මොකක්ක හින්දා නෙමෙයි බෝ දන්නවනේ මංගල කඩුව යුද්ධෙට කොටන්න අරන් යන්නේ නැති බව ඒක කස්තාන කඩුව බොරු නම්බුවට විතරයි ඒක ඉනේ ඉල්ලගෙන ඉන්නේ ඒකෙන් කොටන්න ගිය දාට ගමේ කම්මලේ හදන මෝල් කඩුවට පරාදයි ඒ වගේ තමයි උඹත් මංගල ගාන්ධාරය කියලා උඹ කට ඇරියොත් එදාට හේරම ඉවරයි රෝහිත විසාදේ ඈ නෙමෙයි බොල එහෙමයි කිව් එහෙමයි එහෙමයි අරක ගියාද අරක කිව්වේ කොනකද අර ගාන්ධාර කුකුල් කොටියා ගියා 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 දණ්ඩෙන් පහර කාපු නාගිය වගේ වෙඩි කාපු ඌර වගේ යන්නේ ගියා ඒ උදාර දෙක මොකටද බොල එකක් කීකෝ ඈ ඈ ඔය ගාන්ධාර කුකුලට ගෝලේ කඩන්න ආත හිතුණා වගේ උඹට හිතෙන්නේ නැද්ද පුරෝහිත ගෝලේ කාරියා දන්ට මගේ බල්ලවත් කැමතිද ගෝලේ කඩන්න ගෝලේ කැදුවොත් ඌ හේරෙතම කලින් ඔබතුමාට මුට්ටි අල්ලලා මාව දොට්ටයි මේ වාසලෙන් ඔව් ඉතින් තමුන්ගෙන් සාත්‍රේ ඉගෙන ගත්ත කෙනෙක් ඒකේ ප්‍රයෝජන ගන්නවා නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ උගන්නපු ගුරාට ගේම දෙන එකම තමයි ඔව් හරි එහෙම නෙමෙයි නෑනේ එහෙම නොකර මගෙන් ඉගෙනගෙන ඔබතුමාට පයින් ගහලා දොට්ට දාලා මාව අග්‍ර පුරෝහිතය කරගන්නවා නම් තව ඉවසුව හැකි නැත්ද මචං සෝරි නරින්දයන්නි මට පුළුවන් නම් මෙලාට මාව දොට්ට දාන්න වඳුරෙක් හරි පුරුදු කරලා කොරගන්න බැරි අර වෙන මොකක්ක හින්දා නෙමෙයි මම තමුන් වගේ කලින් හිටපු නරේන්ද්‍රයාගේ පුරෝහිතය නිසා මම දන්නවා බොල උඹ හැරෙනකොට කන්නේ පොල් පැලේය කියන්ට බොට බෑ මගේ කණෙන් සිංගන් සුරන්නරේන්ද්‍රයන්නනේ ආ මොකෝ ගන්නර කුකුල උඹ ආයෙන් පාර නරේන්ද්‍රයන්නනේ ඔව් බං ආං කාන්තාව දහක් විතර ඇවිත් මාලිගේ ගේට්ටුව ගාව පොරකක ගේට්ටුව නෙමෙයි බල වාහල් කඩකි එහෙමයි වාහල් කඩ ගාව ගෑනු දහක් විතර පොරකනව ඇතුළට එන්න යම යුද්ධය අයියෝ එහෙම කොහමද ඇතුළට එන්නේ එතනේ ඇයි දොරටු පාළුව මොනවයි කරන්නේ අපේ අප්පෝ ඒ උත්තමාවිය දොරටු පාළුව දෙන්නට හාල් ගෝණිය වගේ වෙන්න තඩි බාලා ආං මාලිගේ ඉස්සරහ තියෙන කුරු කොස්කෑ එල්ලලා තියෙන සරම්බෑ දෙකෙන් ඔය ඇවිල්ලා ඉන්නේ කාන්තාවද නැත්නම් යසනියෝද දෙක එකයි වගේ ඔන් දැන් මොනවද යාලා ඇවිත් කියන්නේ ඔන්න ඔය මොකද මේ කාන්තාවන්ට සමයිතිවාසිකම් ඉල්ලනවා අනේ අම්මේ
ගිහින් ඒ කණ්ඩායමේ කැදවුම් කාර්යයට විතරක් ඇතුළට එන්න කියනවා. එහෙමයි. අනිත් අයට වාඩි වෙලා ඉන්න කියනවා මගුල් උයනේ. මේ පුරෝහිත පුරෝහිත. ඔව් මචං සෝරි පුතා නිින්ද ගියා. මචං මොකද උඹ කියන්නේ දැන්? යන්නේ යන්නේ ඉස්සෙල්ලා මම ඔබ සිහිවයන්. ආරි ගියුණා. අද දැන් මොකද නරින්ද යන්නේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ මොනවාක් නැහැ පුරෝහිත. එහෙමයි. අන්නර මගුල් උයනේ කාන්තාව 1000ක් විතර වාඩි වෙලා ඉන්නවලු. ඔව් ඔව්. අන්න ඒගොල්ලන්ට මං ගානේ අයිස් කිරිම කිරිම පිළිගන්න හම් කන්ට කියලා. ආ කැනුම් කාරියට ඇතුළට එන්න ගියා. හරි රයිට්. ඔගොල්ලෝ මං කැඳුම් කාරියට අයිස් කිරිම දෙන්නම්. උඹ මගුල් උයන ඉන්න ගෑනු ටික මාලිගිය ඇතුළට එවපන්. හරිනේ. හරි හරි. That's all right යන්කෝ. ආ එමු වලන්ද. මොකෝ මේ සුන්දරියෝ හමුදාවක් එක්ක අපි ඔබ බලන්ට ආවේ. බලන්න අපි මෙතනට මේ නෑගම් ආවේ නෑ. බලන්න. ආහා කට 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 කට. ඔයිට වැඩිය පොඩ්ඩ සීලාදාර වුණා නම් තමයි හොඳ. මෙච්චරයි අපි කියන්නේ. අපිටත් පිරිමින්ට වගේ සම අයිතිවාසිකම් ඕනේ. එච්චරයි. බලහල් ලකු. නිකන් දියලබු ගෙඩිය ගලේ ගැහුවාගේ ඒක කියලා දාපු අපූර්ව. එහෙම තමයි. අපිටත් පිරිමින්ට වගේ රස්සාවට ගිහින් ගෙදර එනකොට පිරිමි උයලා තියන්න ඕනේ. ළමයි නාවල කවල පොල කරන්න ඕනේ. අපිට මේ හැමදාම මිනිස්සු බීලා ආපුවම කුටි කකා ඉන්න. අපිටත් බීලා ගෙදර ඇවිත් සද්දිට කෑ ගහන්න ඕනේ. कतंदर बल्लट दमाई मिनी दील रस्रावट अमल පඩි අරගෙන යාළු නෑම්බියොත් එක්ක එකතු වෙලා අඩි ගහපල්ල. වෙරි වෙලා ඇවිල්ලා තමුන්ගේ මිනිහට රහට උයල නෑ කියලා කඩිවාපල්ල. අනේ ඉතින් ගේම කරාම කෝ සමාදානියක් සංස්කෘතියක් සભ્યත්වයක්. ආ ඒකත් ඕනද? ඒකනේ. ආ එහෙමනම් ඔය දැනට හිටපු විදියට තමුන්ගේ මිනිහට සලකගෙන ගුටි ගාගෙන හිටාල්ලා. එක එක ලනුකාරෙන්ගේ කම කිලින්නේ නැතුව. තේරුණාද? හා හා යමු යමු කෝ බලන්න. ඔහේ නෑ पूरे रात्र निकांग क्या मटी का खा लें मांगे रोहिता रोहिता हेलो මොනමලක් කඩතර යද්දමන් තමීගයි මොකක් නෑවි ටීවින්නාන්සේලා සරුංගල් ලැබපු නූල් හැමතැනම දාලා ඒවා කකුලේ පැටලුණා ඒකයි මොනවා කියන්නේ එහෙමයි මගේ දේවින්නාන්සේලා සරුංගල් ඇරලා නැතු ඉතින් ඒ බියන්ට මොකක් නෑවි වැදිකට හැදෙන්න ඒ උත්තමාවියන්ට මේ මාලිගාව ඇතුලේ කරන්නට කියලා වෙන වැඩක් තියෙන එකක් ඇයි නරින්දයන්නේ අපි ගෑනුන්ට වගේ ඈ අපේ ගමේ කොටේ ගෑනු උදුරියට නම් ඉතින් වී කොටන්න දරපලන්න උයන්න පිහන්න හවබඳින්න ඇටි පදන් වැඩි දිනවනේ එදේ මේ සමියන් වලට කරන්න දෙයක් නෑනේ දේවින්නාන්සේලා දේවින්නාන්සේලාට කරන්න දෙයක් නෑනේ ඒකේ සරුංගල් අරිනවා මදිවට නූල් බෝලෙත් මේ අකුරලා තියන්නේ පෝගනි වැඩි ඇත්ත ඇත්ත තමුන් කියන කතාව ඇත්ත 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 මේ රෝහිත අපි මේ අයට කරන්ට નિયમિત රාජකාරිය පවරමු ආ කියලා තියෙයි ලස්සනට හයි මොකෝ මේ ගොල්ලෝ මේ කාලා බීලා තෙල වැඩි වෙලා ඉන්නේ මෙයාලා කරන රාජකාරිය එහෙම නෙමෙයි රෝහිත එහෙනම් කොහොමයි අපි මෙයාලට දිනපතා මාලිගාව පිරිසුදු කරන ඩියුටි රෝස්ටරයක් හදමු නෝ ඈ මේ උපන් හදවියකට කොහොමිට කල්ලපු නැති මෙයාලා මාලිගාව පිරිසිදු කරන්න කොරයි 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 මරු එකට ඇයි ඇයි මොකව කරන්න බැරි අතේ ඇඟිලි වලට කොහොමිට අහුවෙන්නේ නැතුව ඈ කොහොමිට හනේ තමුන්නාසෙ මොනවද දන්නේ ඇයි මොකද මේ ළඟදි මම බලනකොට අර තකතිරු ගමින් උස්සන් ආපු අර ගැබ්බරිකා දේවින්නාන්සේ ආ ඉතින් අපි ඇඟිලි 10ම නියපොතු වල පොයිටෙක්ස් ගාගෙන සඳලු තලයට වෙලා ඇඟිලි ටික ඔක්කොරගෙන අල්ලගෙන ඉන්නවා වේලෙනකක් උන්දයි අපේ ඇඟිලි නියපොතු වල මොනවද ඒකි ගාගෙන තියනවා කියලා උඹ කිව්වේ පොයිටෙක්ස් 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 දෙමෙයි බොල ඇඟිලි නියපොතු වල ගාන්නේ කියුටෙක්ස් අන්න
හරි යන්න හරි. ඒවට කියන්නේ කියුටෙක්ස්ද? නැත්තම්. හා. නියපොතු වල ගන්නේ කියුටෙක්ස්. ඔව්. දොල්ටෙක්ස් ගන්නේ දොල්වල. දැන් මොක උනේ? ආ, යප්පරිකා දේවි ඔහොම නියපොතු එන වෙල ඉන්නකොට එකපාරට අපු හුලගකට හරිද? ආ. එනම් හිටපො සලුව ගැලවිලා වැටුණා. ආ. මෙයා නෙමෙයි පාත්ලා සලුව අරන් එදගත්තේ. මොකද අර කියුටෙක්ස් ගාපු අතින් සලුව අල්ලන්න මම නියෝග කොල්ලා තියනව නේද නියන් කපුටෝ මගේ දේවින් නාන්දල වැඩවාසස්ථානේ කොන්න පැත්තා පලාතේ යන්න එපා කියලා ඈ ගියා නෙමෙයි නරේන්ද්‍ර යන්නේ මි මි මගේ මේ නිල්කොල හතක් පලා පේන Google S දෙකෙන් හැතැම්මකට එහා පින්දිත ගාව නාන ඉස්තිරියාව පවා පේනවා ඌ පුදුම වැඩි කියන්නේ නරේන්ද්‍ර යන්නේ අච්චර ලොකු ළිඳ පේන්නේ ඉස්තිරියාව පේනවනේ මගේ S දෙකෙන් මොකරි දෝෂයක්ද ඈ ආව් ආව් උඹේ S දෙකේ ලොකු දෝෂයක් තියෙනවා ඒක තමයි ඒක තමයි ආ ඕකට උඹේ පඩියෙන් කහවණු 1000ක් කපන්නම්කො එතකොට හරියනවා ගොයියෝ ඒක කිව්වහම නරින්ද යන්නේ මගේ S2 නිකන් නිලංකාර වුණානි අර මං කිව්වේ ඒ බේත හොඳට වැඩ කොන්නවා උගා ක්ලෙඩවලට ඔය බේත හරියට හරි ගොයියෝ ඈ මේ ඒ කතාව වැඩක් නෑ ඒක තමයි ඒ කතාව වැඩක් නෑ ඒක හරි ඒක තමයි දැන් මොන කතාවද වැඩක් නැත්තේ ඒ පඩි කපන කතාව වැඩක් නෑ යෝ නෑ නෑ ඒක ඕනේ ඒක මේ මාසෙම ක්‍රියාත්මක වෙනවා ඔය ඕකනේකින් කරන්න බැරි ඉතින් මොකක් කරන්න බැරි අගේට කොල්ල හැකි ඕන් නැති දේවල් බලන්න යනවට බොට දඩුවමක් හැටියට කාවණු 1000ක් පඩියෙන් කපනවා මේ මාසෙම දැනගන්න ආව් ඉතින් ඉතින් නරේන්ද්‍ර යන්නේ ගැබ්බරිකා දේවි දැනගන්න එපයි විලිලැජ්ජාව ඇතුව හැසිරෙන්න ඒ ගොල්ලන්ට විලිලැජ්ජාවක් තියෙනවා නම් මේ අන්ලිමිටඩ් තප්පුරේට එයිද බං නරේන්ද්‍ර යන්නේ සරන්න නරේන්ද්‍ර යන්නේ ඔකද බල ගුරු දින මා සමග දවන්ද සටනකට දවන්ද නෙමෙයි බොල ද්වන්ද සටනකට වෙන්නේ අන්නාරි එහෙම තමයි කොහොමද මේ ද්වන්ද ආ ද්වන්ද සටනකට එන ලෙස ඔව් අභියෝග කරමි අම්මද බොල එහෙමද කියලා දින්නේ එහෙමයි ආ ආ කියවහන්කෝ එයින් දිනන අයට හැරදුණු අය තම ප්‍රාන්තය බාර දිය යුතුය ඒ මොන හෙන ගෙඩියක්ද බොල ඒ පාත් උනේ ඒකනේ ඔය හිරන් නරේන්ද්‍රයා එන හටංකාරයනේ ඕකත් එක්ක කොහේ හටන් කරනද මේ නාකි මම හොඳේටි හොඳේටි මොකද්ද බල ගස්කුට්ට හොඳ වැඩේ කිව්වේ නෑ මං කිව්වේ ඔන්න ගේම පුළුවන් නම් ගහන එකයි තියෙන්නේ මට නම් ප්‍රශ්නයක් නෑ කවුරු දින්නත් මමයි පුරෝහිත ඒ කියන්නේ බෝ මම් මලත් තිරමට පුරෝහිතකම් කොන්නවා නේතු ඉතින් මටත් මැරෙන්නේ කියන්නේ ඔබතුමා මේ නරේන්ද්‍ර යන්නේ ඈ පොඩක් ඉන්නකෝ මොකද බල මේ මේ ලියුමේ තව තියෙනවා කියවන්න ආ කෝ කියවපන් කියවපන් අපේ දෙදෙනාගේ අර මොකද ද්වන්ද ආ ද්වන්ද සටනට පෙර ඔව් අපේ දෙදෙනාගේ පුරෝහිතයන් දෙදෙනාද එකෙක් මැරෙන තුරු සටන් කළ යුතුයි කවුරු දිනුවත් මමයි පුරෝහිත කියලා
ඒ ඇවිල්ලා මං ගහන්නේ ඔළුවෙන්නේ. ආ දැනුත් ඔළුවෙන් ගහකෝ. අතින් පයින් වැඩවල තමයි යන්නේ නරේන්ද්‍ර යන්නේ. ඈ මගේ මේකේ නෑරි අතපය වලින් පිච්ච මලක් කඩනවට වඩා වැඩි දෙයක් කරන්න බෑ අම්මපෝ. දැන් ඉතින් කොහම අභියෝගයක් ආවහම බෑයි කියලා පස්සට ගැහුවොත් එන නෝන්ඩියනේ උඹට. අනික නරේන්ද්‍ර යන්නේ එහෙම වුණොත් එහෙම නිතර ගෙම්ම ගිනිගම් ප්‍රාන්තේ උන්ට ලියා දෙන්න වෙයිනේ වං. එහෙනම් හැනේ මේ තල්පතේ ලියලා නෑනේ ගාන්ධර්වය ගහගන්න ඕනේ කියලා. ඇයි එහෙම තිබ්බනම් ඔබ ගහගන්න කැමතිද? මොනවද ඒ? මං එහෙනම් උඩ පැනලා වීණාවෙන් ගානව අරකගේ ඔලු ගෙඩිය වීණාවේ ලබු ගෙඩිය ඇතුළට බහින්ට. අන්න බං. නෑ ඔබ තමයි දවසකටවත් මිනිහා. මේ නරේන්ද්‍රයන්නි. ඈ මං කියන්නේ දෙහෙනම්. මොකද්ද? తాවකාලිකව මේ සටන ඉවර වෙනකන් කුකුලව පුරෝහිත කරමු. මොකෝ කියන්නේ? තමයි කරේ. ඈ නෑ. මේ හටන ඉවර වුණාට පස්සේ උඹ සටනින් මැරිලා මම සටනින් ඉතුරු වුණොත් මම කුකුලව පුරෝහිතය කරගන්නව දැනගන්. අන්න අනේ කුකුලෝ. ඈ මට රැස කිරිය තියෙන තැන බෙන්න පොමඩ කලන්ති වගේ. මම කෙනෙක් නෙවෙවා. මොනු ලෝකෙම නිකන් බල්ටි ගන්නවා වගේ. කො මෙතනද මෙතනද? ඒ මගේ තිරියන් ගබඩාව. ඒක හරි කමක් නෑ මේ වෙලාවේ හැටියට. කුකුලෝ. එහෙමයි. ඔක ඔකව තල්ලු කරහන් අර කැදි කිලි තියෙන පැත්තට. නැත්තම් මෙතන හත් පොලේ ගායි මේක. කුකුලු නරේන්ද්‍ර යන්නේ දැන් හෙට නේද ගුරු දිනේ? එහෙමයි හෙට නොවේ හටන. ඕ දැන් අපේ පුරෝහිත විසාචයා ආං සාලෝල උණ එම දිවට නොනවත්වම බඩේලියයි වමනේ යනවා. ආ එහෙම එහෙමයි මට වෙන්නේ ඒක හට නොකරම වෙරෙයි වගේ. ඒකට දැන් කස්තුරි පෙව්වත් වමනේ යනවා. කිලි ගැහ බීමක් දිරවන්ට ඌ ඉතරක් කොහමත් ගස් ගහලෙක් මට ඇතිවිච්ච මේ සුරන් නරේන්ද්‍ර යන්නේ. ඈ ඇත්තටම ඔබතුමා මේ ගානක් නැතු ඉන්නේ ඔබතුමාට සිරන් නරේන්ද්‍රයත් එක්ක හටන් කරන්ට ඇහැ කියේ. බෑබන් කොහේ හටන් කරන්නද? අර දෙගිඩි ජහරුවත් එක්ක කොහේ ගහ ගන්නද මේ නාකි මං? එහෙනම් ගානක් නැතු ඉන්නේ නිතරගෙන් ප්‍රාන්තේ දෙන්නයි කල්පනාව. ඒක ඒ වෙලාවට බලා ගනින්කෝ. අම්මා අම්මා පෙම්බර අම්මා අතල් ගන්න බැරි නේද නේද බල බල දැන්ම අම්මා පෙම්බර අම්මා පුරෝහිත උඹට පේනවද සිරන් නරේන්ද්‍රයා මගෙත් එක්ක ද්වන්ද සටනකට සිනගත් එක්ක එන ආකාරය ඇහෙනවද උඹට ඒ සද්දේ? මට තිතකද තක්ම හරි හරි මේ ඔය භාෂාව තාම ලෝකේ හොයාගෙනවත් නැතුව ඇති මේ ඒකට කවන්නේ සිරන් නරේන්ද්‍රයාගේ පුරෝහිතයත් එක්ක ද්වන්ද සටනට දැන් ලෑස්ති වෙයන් හුටපට ගහන්න නැතුව මෙතන සුරන්නරේ මේ වරෙන් එළියට ද්වන්ද සටනකට ආවද උඹ? හරි මම ලෑස්ති වරෙන් මේ සුරන්නරේ මේ මචං සටන් නොන්නේ ටොයිලට් තියෙන තැන පෙන්නහන්කෝ. ටොයිලට්? ඔව් මං ටොයිලට්. ඈ මේ සුරන්නරේන්ද්‍ර යන්නේ. ඈ මොකේ අර හටන දාපු සිරන් නරේන්ද්‍රයි එයාගේ පුරෝහිතයයි මෙලෝසියක් නැතුව වැසිකිලි හොයාගෙන දුවන්නේ වං. මම තර පුරෝහිතය වගේ ඔළුවෙන් ගේමක් ගැහුවා බොල. ඈ සිරන් නරේන්ද්‍රයා එන පෙරමග මිනිහගේ ආධාරකාරයෝ වගේ පෙනී හිටින්ට මගේ මිනිස්සු දම්මලා මගදි සංග්‍රහයක් කළා. ඒවා තමයි ඔය වැඩ කරන්නේ. දන්නවනේ උඹ ජාපාලයට දෙපැත්තට අඹරලා දුන්නාම වෙනද? අදෝයි හතර හතර කලින් කලින් මට කඩුව කොස් කොටනවා වගේ අම්මව තෝර පෙති ගැහුවා වගේ හතර ටික මම පෙති ගහන්නේ කො හතර ආරියා ආන
කියන්නේ ඵලය යන්නන්න හත්ත අදයි නම් කුකුල පුරෝහිත කියලා දැනගන්න ඈ අම්මා පෙම්බර අම්මා අම්මා පෙම්බර අම්මා හම්මි සුරනරේන්ද්‍රයන්නේ හරි සුරනරේන්ද්‍රයන්නේ සුරනරේන්ද්‍රයන්නේ හා හා ඔ එන්නේ බාණ්ඩාගාරෙන් කුට්ටියක් ගැලවිලා යන වැඩකට නම් කතා නොකරම ආපහු යම බාණ්ඩාගාරයට 54ක් එන වැඩක් නම් විතරක් බල්ලෙක් වගේ හති දාන්න නැතුව සංසුන්ව කිව්. මේ බාණ්ඩාගාරේ කෙහෙම් බලක් නෙමෙයි. පියරෑ මහ ජංජාලයයි නරේන්ද්‍රයන්නේ. මොකද්ද ජංජාලේ? මොකක් වුණත් බාණ්ඩාගාරයට තට්ටු වෙන වැඩක් නම් කට හොල්ලන්න එපා. හොඳද? මොකද උඹේ කටහඬේ ටෝන් එක තනිකර ගානක් යන ටෝන් එකක් එන්නේ. මේ අහන්නකෝ. යපේ විතර මාර සිද්ධියක් උනා. මේ මොකද්ද සිද්ධිය? කෙටියෙන් කියපන්. කෙටියෙන් තමයි මාර සිද්ධියක් උනා කිව්වේ. ඉතුරු විස්තර ටික කියන්න නැත්නම් එකට කියන්න වෙනවා. හා හා කියහන්කෝ ටික කෙටි කරලා කියහන්. හා හම්මේ ඊයේ රාත්‍රියේ මම භෝජන වළඳලා. මේ 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 ඒ භෝජන වළඳන කතන්දර මට අයිති කතා. බර ඈට නිකන් බත් කාලා කියලා කියහන්. පැහෙන්නේ නැතුව. හරි හරි අපි වැළඳුවොත් තමයි කන්නේ. කොහොමරි මං රෑට බත් දින්ගිත්ත කාලා. අනේ. පෙට්ටි දුරුට්ටක් අරන් කටේ තියෙන පැත්ත අපල ගාලා කෙල ගහලා ගිනි පෙට්ටිය අත දාලා බෙදගිල්ල ගිනි පෙට්ටිය අග්ගිස්සත රින්ගෝල මෙහෙම ගිනි කූරක් අරන් ගහන්න හදනකොට හුටස් ගාලා උඹේ පවුල ලයිටරේ පස්තු කොල්ලා කටගාවට ඇල්ලුවා කොහොමද දන්නේ ඒ ඕකී ඉස්සර මගේ ගාව හිටපු විසවක්නේ මන් දන්නේ නැතුව ඒකි මාලිගාවේ තෙල් බූලි තියෙන කාමරේට ගිහිල්ලා ඔය වැඩේම කොල්ලානේ මං පයින් ගහලා දොට්ට දැම්මේ උඹට ගහද බන්දෝලා ඇත්තටම ඔබතුමා මගේ කරේ එල්ලපු ඒ මාර දිව්‍ය පුත්තිකාව ඕන විලාවක බැලුවොත් ලයිටරේ අතේ ස්ටෑන්ඩ් බයි තියන් ඉන්නවා ලලනාවෝ ගිනි තියන්න දස්සයි නෙවන් ඒකෙන් වැඩක් නැහැ අර කතාව කීකෝ අටුවා ටීකා ටිප්පණි නැතුව ඔන්නේ ඉතින් මං පෙට්ටි දුරුට්ටා පත්තු කොරාන සිරියානේ සැතපිරා මේ මගුල සිරියානේ නෙමෙයි බං එලිපත්තේ කොට්ට පිළ උඩ සිරියහන් කොහෙද උඹලට ඔව් ඒවා තියෙන්නේ උඹලටනේ ඔව් අය නෑ නෑ නරින්ද්‍රයන්නේ ඒක ඇලවිලා නිකන් ගල දුම්ගුලි තුනක් උඩට ඇරලා හීනි කල්පනාවක නිමග්න වෙලා ඉන්නකොට පොඩ්ඩ හිතහන් ඒ හීනියට කල්පනා කරන්නේ නැත්තේ උඹ ඊගාවට මට අදින අංචිය මොකද්ද කියලා වෙන්නේ නැති නේද ඔය එක තමයි නෑ 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 උඹ ඉන්නකෝ ඉතින් කියනකම් ඔහොම ඉතින් කල්පනා කර කර ඉන්නකොට එකපාරටම මගේ උගුර ඇතුලෙන් බඩ දිහාවට ගිනි ගුලියක් බහිනවා වගේ තේරුණා හීනේ නෑ හැබැයි බැලින්නම් මට නිදිමත අල්ලලා හුට්ටුව ගල ගිලිලා ඈ ඕ කොහොමෙන් හරි අපේ ගෑණි මගේ කටට කන දියලා අහන් ඉඳලා කිව්වා ගල මේ සද්දයක් ආව දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ සුරුට්ටුව බඩට වැටිලා බඩේ තෙත ගැටියක සුරුට්ටුව නිමුණා කියලා ආ චොස් ගල හද්දේලා තියෙන එකේ ඒකෙන් ඒකෙන් ඕකද ඔය ඊයේ උණයි කියන මහ ලොකු සන්තෑසිය නෑ හිතහන්කෝ මං කියනක මොනක නෑ සෝරි 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 කොහොමද මොකද දැන් මං කියාගෙන ගියේ ආයි කොහොම හරි ඔය ධර්මර ඇස්සේ අපේ වහලෙට උඩින් බර 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 ගාගෙන මෙන්න යකෝ පියාමන පීරිසියක් ආවා කියන්කෝ පියාමන පීරිසිය ඔව් තනි කර පියාමන පීරිසිය ඔව් දැන් ඒතකොට කෝප්ප වෙනම පියාමගෙන දාවේ යකෝ මූට අම්මපා අයියෝ කොහෙද ඉතින් උගන්නන්න පුළුවන් උනාට උගල දෙන්න බෑනේ පියාමන පීරිසි දැකලා නැත්න නරේන්ද්‍රයාලේ පියාමන පීරිසි කලා දිනනවා බං මොකෝ නැත්තේ ඔය අපේ අගබිසෝ එහෙම හිටපු ගමන් මගේ නලල් කටුවට නාස් පොල්ලට උගුරු දණ්ඩට දනිස් පොල් කටුවට එහෙම එම් කරලා එවන්නේ ඒව නෙමෙයි පියාමන පීරිසි කියන්නේ එන පිටසක්වල ජීවීන් දෙන වාහන ඕ පිටසක්වල ජීවීන් ඒ කොයි ප්‍රාන්තේද ඉදෝමකින් කිව්වලු පිටසක්වල ජීවීන් දන්නේ නැද්ද ඒලියන්ස්ලා ඒලියන්ස්ලා පිටසක්වල උන් ගැන කොහොම දැනගන්නද බං මං මේ සක්වලේ මේ ළඟම ඉන්න එකා ගැන දැනගන්නත් බැරි කොට ඒ කිව්වේ මටද නැතුව ඉතින් මෙතන වෙන කවුරුත් ඉන්නේ නැහැ හරි හරි කමක් නැහැ ඉතින් අහගන්නකෝ ඔන්න ඉතින් පිටසක්වල ජීවීන් පියාමන
පීරිසියෙන් ඇවිල්ලා අපේ දොරකොඩ වැලි කොස්සට ගහගාව බෑවා. මොනවද බෑවේ? බෑවේ පියාඹන පීරිසිය බං. ආ ඉතින් ගියාංකෝ. ඔබතුමාට කියන්නේ? ඔව්. ඒකෙන් දෙන්නේ බහැලා ඇවිත්. ඔව්. මට කෙලින්ම ඩිරෙක් කතා කළානි. කටින්. අනේ අම්මෝ. නැතුව ඉතින් නාහෙන් කතා කරන්නේද? මොකද්ද උන් කතා කරු වාසාව? ඒ පිටසක්වල වාසාව. පිටසක්වල වාසාව? ඔව්. බොට තේරෙනවද පිටසක්වල ජීවීන්ගේ වාසාව? මොනවද කියන්නේ? මම නොදන්න භාෂාවක් මේ තුන් ලෝකේ තියෙනවද? ඈ. උන් ඇවිල්ලා කෙලිම මගෙන් ඇහුවා. "තුමාරා නම් කෑ ہے؟" "ඒගොල්ලෝ." "ඔබේ නම මොකද්ද?" "ඒකයි ඒ කිව්වේ." "ආ මම කිව්වා මේරා නම් ડોක්ටර් පීසා ඡායා." "එහෙම කියලා කිව්වා." "මොකද්ද ડોක්ටර් කෑල්ල?" "ආචාර්ය කෙනෙක් කියන කෙනි." "ආ එහෙම පත්තමක් උඹම තියාගත්තද?" "ඔව්." "මේරයි ඇත්තම කියනවා නම් ඔබතුමා මගේ භාෂා ඥානිය ගැන මීට වඩා අක්මාවෙන් හිතලා හරිනම් මට ડોක්ටරේට් එකක් දෙන්න කාලෙත් දැන් පහු වෙලා තියෙන්නේ." "අන්නේකයි." "ඔව්." "ආව් ආව් මන් දැ වෙලාක පොට දෙනවා මොකක් හරි රේට් එකක් දැනගන්න. මේ ඒකෙන් වැඩක් නැහැ." අර ආවැයි කිව්ව ජීවුද මොක්කුද උන් මොනවද දැන් කියන්නේ? උන් කියන්නේ වැහුවොත් ඉතින් මොලේ ඇති ඉසාරි හැදෙනවා. ඕ. ඒ තරම් උන් දියුණු. උන් මගෙන් අහනවා උඹ වගේ ක්වොලිෆයිඩ් පොරක් ඇයි මෙහෙට වෙලා ඉන්නේ කියලා. අන්න බලන්නකෝ. මොකක්? උන් මගෙන් අහනවා ඇයි උඹ වගේ ක්වොලිෆයිඩ් පොරක් ඇයිතහන්? උන් මට උඹ කියලාද කතා කරන්නේ? ඈ? උඹ කියලා කිව්වේ උඹට නෙමෙයි බං මට. සෝරි සෝරි සෝරි. ඔබතුමාට ඔබතුමාට. ඈ මට. සෝරි සෝරි. ඔබතුමාට නෙමෙයි මට මට මට. බටනම් මට මොකෝ? දැන් මොකද උන් කියන්නේ? කියන්නේ මං වගේ এডুকেටඩ් පොරක් අපරාජලු මෙහෙට නිකන් කමුරන්නේ. ඈ? ආ ඒක කිව්වේ අපේ භාෂාවෙන්. නේ නේ නේ. උන්ගේ භාෂාවෙන් කිව්වේ. ආ කොහොමද කිව්වේ? කිව්ව තුමාරා කමුරන්නේ හේ ජප් ඒ ජාන් කියනවා. හරි හරි. පස්සේ? පස්සේ කිව්වේ වැහුවොත් ඉතින් ඔබතුමා රෙද්දක් ඇඳන් ඉන්නේ නෑ මෙතන. හරි. දැන් කොහොම? ඉන්නවා. තාම ගියේනේ. මෙහෙ ලොජ්ජලා ඉන්නවා. මොන වගේද උන්? කවුද පිටසක් වල ජීවින්ද? නැතුව ඉතින් උඹේ කිරියත්ත කර නෙමෙයිනේ මම මෙතන කතා කර කර හිටියේ. ආ ඕ. පිටසක් වල ජීවින් ඇවිල්ලා නරේන්ද්‍රයන්නේ තනි කර කුරුමිට්ට වගේ. ආ. ඔළුවේ ඇන්ටනා දෙකයි. ඔළුවේ ඇන්ටනා දෙකයි. ආ. ඒ කියන්නේ අන් දෙකයි ඔළුවේ. නෑ නෑ. අන් තියන්නේ අපතේ නරේන්ද්‍රයන්නේ. අපට නෙමෙයි උඹට. ඕ මට හරි ඉවරයිනේ. ආ. එයාලට තියෙන්නේ ඇන්ටනා. හරි. ඒකට අහු වෙනවා නරේන්ද්‍රයන්නේ අපේ බඩේ තියෙන කංකුම් ගහපවා ඔන්න. හා. හරි හරි. ඒ කියන්නේ දෙවුණු જાතිය. ඔව්. තනි කර කම්පියුටර් වලින් වැඩ කරන්නේ. මොනවද කම්පියුටර් කියන්නේ? ඒ එහෙම જાතියක් ඉස්සරහට අපටත් එනවා. එදාට ඉතින් අපි ඉඳලා ඉවරයි ඕ. නා. දැන් එතකොට ඔය කට්ටිය මොකද්ද දැන් මෙහට ඇවිල්ලා කරන්නේ? පිටසක්වල ජීවීන් එයාලගේ ඇන්ටනා දාලා පරීක්ෂා කරද්දි ඒගොල්ලන්ට දැනෙලා තියෙනවා අපේ ප්‍රාන්ති පැත්තේ නිකන් නිකන් බීප් 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 ගාලා සද්දයක් එනවා. බීප් බීප්. ආ. නැතුව පොක් පොක් එහෙම නෙමෙයි. නේ බීප්. ආ. ඉතින් බලනකොට ආ උන්ගේ රේඩාර් වලට අහු වෙලා තියෙනවා. මොනවද? උන්ගේ රේඩාර් එහෙම එකක් තියෙනවා මමත් දන්නේ හරියට. ආ. එහෙම ඒ රේඩාර් වලට අහු වෙලා තියෙනවා ගිනිගම් ප්‍රාන්තේ හොඳ මොලකාරයෙක් ඉන්නවා කියලා. ආ. ගිනිගම් ප්‍රාන්තේ මොලකාරේ? ආ. කවුද වන් අපි නොදන්න මොලකාරයා මේ ගිනිගම් ප්‍රාන්තේ? එහෙනම් කවුද ඉතින්? මං මිසක්. ඒකලගේ රේඩාර් අටමංගල්ලේ වයර් ගැලවිලා ඇති බං. ඔය කිව්විතින් කට හොදලා. ආවම් පුරෝයි. එමයි. දැන් ඔය පිටසක්වල ජීවින් වෙන කොහෙවත් යන්නතු උඹලාගේ දෙත්තම ආයේ මොකද? ඒ ඉතින් උන්ගේ රේඩාර් වලට අහු වෙන්නේ නැතිනේ. මං තමයි මේ ප්‍රාන්තේ ඉන්න මොලකාරයා කියලා. මොලකාරයා? ඕ. උන් කොහොමද ඒක දැනගත්තේ? උන්ගේ ඇඟ පුරාම මොලේනේ. මට වේන විදියට නම් උන්ගේ ඇඟේ මොලේ කලදක් ගන්න තිබාතයි. ඉතින් නරේන්ද්‍රයන්නේ කිව්වේ කහන්නකෝ. දැන් මොකද්ද උන් කියන්නේ? උන් මගෙන් ඇහුවා. ඔව්. මේ ප්‍රාන්තේ ඇයි ඔබ ඔහොම චාටර් වෙවි ඉන්නේ? උඹගේ මොලකාරී. එහෙම අහනවා මගෙන්. දැන් ඉතින් උඹ මෙහෙ චාටර් වෙනවා උඹ මේ හොඳට සුද්ධ කර කර ඉන්න මිනිහෙන්නේ මොකද චාටර් ඈ ඒ ඉතින් වාසිකින් ඒගොල්ලෝ ඇහුව මගේ උඹට පඩිය කොච්චර දෙනවද ඔව් ඉතින් ඔබතුමා මට දෙන්නේ කාවන 5000නේ ඔව් ඒකත් වැඩි උඹට හරිනම් නෑ නෑ ඉතින් මම මොකද කරේ ඔබතුමාගේ නම්බුවත් රකින්නත් එක්ක මං කිව්වා කාවන 25000ක් දෙනවා කියලා උන් ඉදගෙන කිව්වනේ මට ලක්ෂයක් දෙන්නම් එන්නේ කියලා ඔන්න බලන්නකෝ අනේ ඵලයන් යන්න අම්මපා දැතර උඹ යන්නද කල්පනාව මම මේ කල්පනා කරේ ඒක තමයි ඔබතුමා හිතනවද මං කියන්නේ බොරු කියලා නැතු උඹ ඉතින් ඇත්ත කියන මිනිහෙක් ඈ ඔබතුමාට අවිශ්වාස නම් පිටසක් වල ජීවින් මෙතනට ගෙනල්ලා අස්සවන්නද හැබැයි ඉතින් භාෂාව දන්නේ නැහැ කියලා මට ඉතින් කරන්න දෙයක් නැහැ ඒකයි ආ ඒකට ගමන් නැහැ ගෙන්නහන්කෝ ගෙන්නන්න වව් ආ මේගොල්ලෝ මේ කිව්ව පිටසක් වල ජීවින් මේ ඉන්නේ
හා දැන් එහෙනම් උඹ බාධාව දන්නවනේ ආපම් මූන් දෙන්නගේ නම් මොනවද කියලා හේ දොස් මේ තුමාරා නම් කෑ හේ මේරා නම් රාජෝ තරානානන් අනිත් එකගේ නම ආපම් තුමාරා නම් කෑ හේ මේරා නම් රාජෝ උඹේ නෙමෙයි බං අනිත් එකගේ බහතේ හැ ගංගා තරානා හැ නම් අන්න දැක්කනේ දෙන්නගේ නම් දෙක හා දැන් එතකොට මුන් දෙන්නගේ නම් කිව්වේ මොකද්ද බං එකෙකුගේ නම කිව්වේ මොකද්ද පොඩ්ඩක් ඉන්නකෝ මේ නම් මේ ඒකනේ කපාර කිව්වම දැනගන්නේ බෑ මේ රාජු නේද කිව්වේ නේද නම් රාජු ඕ රාජු අනිත් එක මොකද්ද ගංගද කොහෙද ඕ දැන් එතකොට මුන් දෙන්නගේ නම රාජුයි ගංගයි නේද ආ ඒ කිව්වේ ඒගොල්ලෝ කිව්වේ මත් නෙමෙයි ආ පිටසක්වල ජීවි ඉන්නේ පිටසක්වල දණි කරේ ඕ ඔබ දැනගනිම් පුරෝහිත ඔබ මුන් දෙන්නට කියලා දීපන් මේ ගිනිගම් ප්‍රාන්තේ වැද්දන්ගෙන් බණ අහලා පාත්‍රේ කොතට බැදගෙන කාපු සුරන්නරේන්දිර ඇවිච්චි මම හැඳි ගෑවියන් ප්‍රාන්තේ ඉන්න සර්කස් පෙන්නන ගුරු මිට්ට දෙන්නව අඳුරන්නේ නැහැ කියලා උඹ හිතුවද ඈ ඔබ කහවණු 5000 කහවණු ලස්සන පඩි වැඩි කරගන්න අටවපු උගුල තමයි මේ නේද පොට මම පියාමන පීරිදි නෙමෙයි එල්ලලා ගහන්නේ පියාම පියාම ඉන්න දැනගන්න ඒ යල්ල බං යන්න වැඩි ටික නෝන්ඩි වගේ ඒකනේ පුරෝහිත පිසාචයා කොහේ පුරෝහිත පිසාචයා අම්මා ආජ්‍ය සුවන්නරයට ඉල්ලටම තද වෙලා වගේ මම අස්සන හොරට ගහලා කුලගෙන සමිතියට දෙන්න කියලා භාණ්ඩාගාරෙන් කහවණු 5000ක් ගත්ත එක පාට්ටු වෙලා වත්ද අවසන් සුවන්නර ඉන්ද්‍රියනේ මොකෝ මේ ප්‍රීති ප්‍රමෝදෙන් උද්දාමයට වත්දලා ප්‍රීති ප්‍රමෝදෙන් එහෙමයි තැන්ගෙනෙන් බොගේ ඉල්ලා සීමේ ලිපිය තැන්ගෙනෙන් just now ඔව් ලියාගෙන ගෙනෙන් මේ මොකද්ද මේ හිටියදී පාත්තේ තැහෙන ගෙඩිය එන ගෙඩිය ගෙනෙන් අනේ නැත්තං ඒක ඕන්නේ හදපන් ගැසට් නිවේදනයක් මේ හිටියදී ක්වොලිෆයිඩ් පුරෝහිතෙක් ඕනෑ කර තිබේ කියලා දැන් හදපන් ඔව් මේ නරේන්ද්‍රයන්දි තව පුරෝහිතයෙක් ගන්න ඔව් 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 ඌරගේ මාළු ඌරගේ ඇඟ උඩම තියලා කපනවාද මම මං හිතන්නේ මේ ගිනිගම් ප්‍රාන්ත මට වැඩිය ක්වොලිෆිකේෂන් තියෙන පොරක් ඉදී කියලා මේ පුරෝහිත කපටරස්සාවට අරි 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 තමුන් කටවහගෙන ගැසත් නිවේදනයේ කෙටුම්පක් කරපන් කෝගෙනින් කොලේගුයි පෙන්දලපුයි ඉස්ටච් එක ගහන්න කෙටුම්පක් කරපන් මම කියන විදිහට සුදුසුකම් වශයෙන් මානව සම්පත් හා ජනවාද්‍ය හා ආර්ථික විද්‍යාව හෝ නරේන්ද්‍ර තාන්ත්‍රික විද්‍යාව පිළිබඳ පස්සා උපාධි පාඨමාලාවක් හදාරලා තියෙන වයස 18ට අඩු ඔය මොනවද ඔය කියන්නේ හයි වයස 18ට අඩුවෙන් ඔය කියන උපාධි ගන්න නම් නරේන්ද්‍රානේ නීතින් සිස්සත් කාලේදී අඩුම ගානේ ඕ ලෙවල් වලත් පාස් වෙන්න ඉබේ ඈ මේ තැනට ඉගෙන ගන්න ළමයින්ටත් හුඟ දෙනේ සිස්සත්ද පාස් කරන්න ඕන කන්න මුලේ එන්නේ ඒ ලෙවල් කන්න කාලෙදි ඕ ඉතින් කොහෙද අනේ එහෙමද එහෙමයි එහෙනම් දාපන් වාර දෙකකට නොවැඩි ගණනකදී වාර දෙකකට නොවැඩි ගණනකදී යෝ අංක ගණිතය සුද්ධ ගණිතය වීජ ගණිතය කොම්බයින් ගණිතය සහ ගණිත මිනිතය සහ ජ්‍යාමිතිය සහ වෝහාරික ගණිතය සමත් අයකු ඔය තරම් ගණිතවල එක පාස පාස් වෙන්න නම් ඕ ලෙවල් වැඩ අතම ගණිත වර්ගවලින්ම තියන්න වෙයි. මේ බොහොම අමාරුවෙන් ළමයි ජාතියයි ආගමයි දෙක බේරගන්නේ. ඔව්. මේ සුරන්නරේන්ද්‍රයන්නේ. ඈ ඔය යන්තම් 100 ගොලේ දීලා 50ක පාන් රාත්තලක් අරගෙන ඉතුරු රුපියල් 60 ගණන බාරගන්න මොලේ තිබ්බනම් මදෙයි. බොහොම අමාරුවෙන් ළමයි ජාතියයි ආගමයි දෙක බේරගන්නේ. ඔව්. මේ සුරන්නරේන්ද්‍රයන්නේ. ඈ ඔය යන්තම් 100 ගොලේ දීලා 50ක පාන් රාත්තලක් අරගෙන ඉතුරු රුපියල් 60 ගණන බාරගන්න මොලේ තිබ්බනම් මදෙයි. ඒ කිව්වේ ඕ පැහෙන්නේ නැතුව අන්තර් දැලේ අඬබෙරයක් ගස්සපන් මේ සුදුසුකම් තියෙන අයවලුන්ට පුරෝහිත තනතුරට ඉල්ලුම් කරන්ටය කියලා. ආ කියන්නකො දැන් මොනවද එහෙනම් තියෙන්න ඕන සුදුසුකම්? මුලින්ම අවංක අයෙක් වෙන්න ඕනේ. හරි තාම ඉපදිලා නැහැ. මොකද මොකිනේ? අනේ අවංක අයෙක් නෙවෙයි. කිව්වා හරි ඊගාවට බොරු නොකියන අයෙක්. බොරු නොකියන අයෙක්. ඔව්. දැන් ඒකට බොරු නොකියන ඩිප්ලෝමාවක් මොකක් හරි පාස් වෙලා තියෙන්න ඕනේද? එහෙම ඩිප්ලෝමාවක් හදවල තියෙන්නේ. ඔව් ඒකත් ඇත්ත. වැඩි හරියක් තියෙන්නේ බොරු ඩිප්ලෝමානේ.
ඔය පත්තරේ අරන් බැලුවා තියෙන්නේ මනමාලියන්ට ගුණාට අන්දන ඩිප්ලෝමා. කේක් අයිසින් ඩිප්ලෝමා. වතුරක් නැතුව තුවක්කු මහන ඩිප්ලෝමා. වාව් ඒක ඒක තමයි. හොඳ ක්වොලිෆයිඩ් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න වැඩි දෙනෙක් මෙලෝ හතරක් දන්නේ නැති ඩිප්ලෝමා සහතික දෙනවන්නේ. ඒකනේ. ඔබට කියන්න පුරෝහිත කපුටෝ. එහෙමයි. මේ ළඟදි මම පත්තරේ දැක්කා ඔළුවේ එකක් එස් ගහක්වත් නැති පූර්ණ චන්ද්‍රයා වැනි හිතක් තියෙන පොරක් හිසකේ සත්කාර පිළිබඳ ඩිප්ලෝමා පිරිනමනවා මිනිහගෙන් ඉගෙන ගන්න ළමයින්. පොරගෙන් හිසකේ සත්කාර ඩිප්ලෝමාව අරන් ඉවර වෙනකොට ගෝලයන්ගේ කොණ්ඩෙ ගිහින් තියෙයි නිකන් කොහොමද දැනද? හෙල්මට් වගේ. අනේ අයියෝ. හරි හරි. ඔය කතා වලින් අපේ කතාව යට යනවා. ඒක තමයි මම කියන්නේ තියෝ. බත් ලස්සනට වෙනින් වෙනින් වල්පල් කිය කිය මාව නොමගාරිනව නේද? ඒ අම්මපනේ. ඉතින් කො දැන් ලියලිය හිටපු කොලේ මොනවද අන්තිමට බෝලිව්වේ? අන්තිමට ලිව්වේ මේ බොරු කියන්නේ නැති කෙනෙක් ඕනේ. අනාරි. ඊගාවට මැරුවක් සමුංගේ පඩියට අමතරව එක තඹ පිටියක් අයතා අයුරින් උපයා නොගන්නා කෙනෙක් විය යුතුයි. හරි එහෙම කෙනෙක් හිටිය දැන් මිනිය මැරිලා. මොකද කියන්නේ? ඒ අයතා අයුරින් මුදල් උපයන්නේ විය යුතුයි. හරි. විය යුතු නෙමෙයි ගොනෝ නොවිය යුතුයි. අනාරි නොවිය විය යුතුයි. හරි. ආ මොකද කිව්වේ? නොවිය විය යුතුයි. මේ මොකද්ද බං ඒ? නෑ නොවිය යුතු දෙයක් විය යුතුයි. ඒ නෑ. ඒක විදින් තමන්ගේ ඉගෙන වැටුපට අමතරව එක පිච්චියක්වත් අයතා ක්‍රමිකින් උපයා නොගන්න කෙනෙක් ඉන්නවනම් ඒ ඉතින් නොවිය යුතු දෙයක් වෙලා ඒකයි ඒකයි ඒ නොවිය විය යුතුයි කියලා කියන්නේ යන්නේ ඒකයි මු අත්තෝතර දොඩොඩ ආවද දැන් මොනවද අපි ඔහුගේ අන්තිමට ලිව්වේ අවංක වෙන්න ඕනේ බොරු නොකියන්න ඕනේ අයතා ක්‍රමෝලින් මුදල් උපයා ගන්න ඕනේ ඈ නේ ගන්න ඕනේ නොගන්න නෙමෙයි බොල ගන්න ඕනේ ඒක තමයි මං කිව්වේ හරි මම කිව්වෙත් ඒක තමයි පුරෝහිතේ කලුතෙන් ගන්න ඕනේ ඒක තමයි පුරෝහිතේ කලුතෙන් ගන්නවා කියන්නේ අයතා ක්‍රමෝලින් මුදල් උපයා ගන්න එක ගන්නවා කියන එක තමයි ඒක තමයි අපිට බලන්න ඒකයි යෝ මොනවද උඹ නොකරන්නේ අයතා ක්‍රමෝලින් මුදල් උපයන එකනේ ඔව් උඹ කරන්නේ මගේ අස්තන හොරට ගහලා භාණ්ඩාගාරේ නීතිපකාරව ගන්න එකනේ උඹ කරන්නේ හා නේ දැන් ඒකත් මාට්ටුනාද හරි හරි දැන් අපි අවංක අහිංසක හොරබරු නැති ිරිමත් මගේ සැක කෙනෙක් ගම්මුක ඉවරයිනේ හයි අප්පා මොකාවත් ඉතින් මගෙන් පාස් වෙලා ඉන්න බෑ ඕකේ තව ලියනවා එහෙමයි එහෙවු සර්ව සාධාරණ පුරෝහිතේකුට පෝස්ට් එකට අමතරව ඉන්න ගයක් බදු රහිත සුපිරි අස්ත්‍ර කරත්ත පෝමිත් එකක් අන්තපුර ලලනාවන්ගෙන් රිජෙක්ට් වෙච්ච කෙනෙක් කරකාර බන්දලා දෙනවා කෙල්ලියන් අර මට වගේ ඔව් ඔතේ පාස්කම් දුන්නේ නැයින් තමයි මේ හේරම හෙනේ මට වාත්තුනේ සුරන්නරි ආ මේ දෙයි මොකද මේ කඩා පැන්නේ සුරන්නරි අද අපිට පිච්චර් බලන්න යන්න ඕනේ පිච්චර් බලන්න මොකද්ද මේ දේවිගේ නම මොකද්ද නම්බරේ මචං මියාගේ නම්බරේ මේ මාලිගාවට ඇවිල්ලා චිත්‍රපටියක් පෙන්වන්න කියලා තරුණයින්ට හෙට මාලිගාවේ සූමින් පූලේ අසල තියෙන මින්ටම් බැට් පිටියට පැමිණෙන්න කියලා ලියපන් මින්ටම් බැට් නැත්තම් බැඩ්මින්ටන්ද ඔලගහම ලියහා දැන් නරේන්ද්‍රයන්ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ දැන් බැරි වෙලාවත් මේ කියන જાතියේ සුදුසුකම් තියෙන කෙනෙක් නැවෝ මාව නැවතත් ගෞරවයෙන් ගරු පුරෝහිත ධූරේ තියෙනවද නැත්තම් නෑ එහෙම සුදුසුකම් තියෙන කෙනෙක් නැවෝ පුරෝහිත කමට මම වඳුරේ පුරුදු කරගන්නවා වඳුරේ ඉතින් නරේන්ද්‍රයන්ට මාව ගන්නකො මං වඳුරේ කියලා හිතාගෙන නැවත පුරුදු කළම
ගන්න කොමාවී වරයි ඕ ඔය නිකන් වඳුරෙක් නෙමෙයි ඇලි වඳුරෙක් බෝ මගේ ලේ කුපිත කරන්න ආපු දෙගිඩි ජහරුවෙක් මොකදලා hina වෙන්නේ නරේන්ද්‍රය නෙමෙයි මේ දෙපිට විලක්කුව බැඳගත්ත පූජිත තනතුර ඔහොම ආවට ගියාට කෙනෙකුට කරන්න බෑ මොකද කරන්න බෑ දැන් මේකට මං පදන් වෙලා ටෙම්පරාදු වෙලා ඉන්නේ ඕ හරියට නිකන් පෝර මෝලේ වැඩ කරපු එකාට ඕඩි කොලම් මෝල නැතිං වගේ පූජිත තනතුර ඔහොම ආවට ගියාට කෙනෙකුට කරන්න බෑ මොකද කරන්න බෑ දැන් මේකට මං පදන් වෙලා ටෙම්පරාදු වෙලා ඉන්නේ ඕ හරියට නිකන් පෝර මෝලේ වැඩ කරපු එකාට ඕඩි කොලම් මෝල නැතිං වගේ නෑ නෑ ඒකට කමන්නේ උඹ ඔය හදන්නේ මගේ හිත වෙනස් කරන්න ඒව හරියන්නේ මේ පාර ඔය දැන් නීම අඩබෙර ගස්ස මං අන්තර්ජාලේ හනික හනික හා excuse me සුරන් නරේන්ද්‍රයනි මොකක් මං පොඩි අලුත් ප්‍රොපෝසල් එකක් ගේන්නද මොකද්ද කී බලන්න නරකද දැන් මාව පූජිත තනතුරෙන් ගෞරවෙන් විශ්‍රාම ගන්නනේ කී කවුද දැන් එහෙම කරන්නේ පස්තර පයින් ගහලා ඩොට්ට දානවා මිසක්ක ගෞරවෙන් විශ්‍රාම ගන්නවද වැඩ නැතුවට මෙතන මම කියන්නේ ගියේ ඊව රට්ටු දැනගන්න එක හොඳ නෑනේ අන්නේකයි මම කියන්නේ ගියේ සුරන් නරේන්ද්‍රයානිනි එහෙම මාව විශ්‍රාම ගන්නවලා ඔබතුමාගේ උපදේශක ගරු තනතුරක තියෙන එකේ කොරවන්නේ දැන් යාගෙන යමන්කෝ නරකද ඔබතුමාගේ නව පූජිත තනතුරට සුරු බුහුටි ඉසිලි බිසිලි වයසේ තරුණ ගෑනු ළමයෙක් අත්දැක අන්නේයි ආවේ ඕජනාව නරකන අන්නේකනි මං කියන්නේ කී එතකොට ඒ පූජිත ලරණාව ඔබතුමා කියන විදිහට නම්මශීලීව ඩියුටි ගන්නවනි ඔව් ඒක කදිම අදහසක් මොකෝ කියන්නේ නරේන්ද්‍රයන්නි මේ ලියුම් කෙම්ම ලල්ලල වීසි කරලා හදන්නද සුපර් රෙඩ් එකක් පුරෝ හීතිකාවක් ගන්න මොකෝ කියන්නේ පුරෝ හීතිකාවක් නෙමෙයි බං පුරෝහිත කියන එකේ ස්ත්‍රී ලිංග පදේ පුරෝහිතවතිය පුරෝහිතවතිය අන්නේ ගන්න හෙඩ් කරහන් දැම්මම හරි 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 එතකොට නරේන්ද්‍රයන්නි මං උඹා ඔන්නේ කරගෙන යන විදිහටම කරගෙන ඵලයන් බං පුරෝහිත එහෙමයි දැන් මොනවද ඉදිරියට අපට මේ ප්‍රාන්තේ දියුණුවට දියත් කරන්න තියෙන ව්‍යාපෘතිකාරිය ව්‍යාපෘති නම් ඉතින් තියෙනවා සෑහෙන්න දියත් කරන්න ඔව් මේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ නරේන්ද්‍රයානේනි ඒ ව්‍යාපෘති දියත් කරන්න තරම් අපේ ගිනිගම් ප්‍රාන්තය ඇතුලේ ඇලමාර්ග නැහනේ ඇලමාර්ග ඇලමාර්ග හවල් එකටද ඇයි හත්තලා මේ ඇලමාර්ග නැතුව ව්‍යාපෘති දියත් කරන්නේ ගොඩ බිමින්ද මං අහන්නේ අන්නේ කනේ දැන් බොගේ සේරම ව්‍යාපෘති තියෙන්නේ ඇලවල් වලට දාලා පාකල්ල යවන ඒවා විතරද දියත් කරන ව්‍යාපෘති නම් ඉතින් ඇලේ දානියම තමයි මේ පත්කන මූරා වර්ගයට අයත් රතමී ගවයෝ එහෙමයි කොට මම කියන දේ තේරෙන්නේ නැද්ද තේරෙනවා බං තේරෙනවා ඕ මොනවද තේරෙන්නේ ඕනේ කක් තේරෙනවා ඉතින් මට තේරෙන්නේ නැත්තේ මේ තේරෙන්නේ මොනවද කියලා ඔබතුමාට නොතේරෙන්නේ ඇයි කියන එකයි ඕ මම සහසුද්දෙන් ඇහුවේ එහෙමයි මොනවද අපට මේ වසර තුල ඉදිරියට ක්‍රියාත්මක කරන්න තියෙන සැලසුම් ඉතින් ඔක්කොම හරි. හරිය කිව්වේ මේ සැලසුම් ඔක්කොම ක්‍රියාත්මක කරලා ඉවරද දැන් මේ වෙනකොට? නෑ 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 නෑ. තාම සැලසුම් හදලා ඉවර නෑ අන්නේ අයියෝ. ඈ? හදලා ඉවර නෑ? ඕ. තාම සැලසුම්වත් හදලා ඉවර නැද්ද? සුරන් නරේන්ද්‍රයානි මේක අහන්නකෝ. මොකද්ද? සැලසුම් හදන්න කලින් අපි හොඳට සැලසුම් කරන්න ඕනේ. කොයි කොයි හෝටල් වලට ගිහින්ද අපි නිවාඩු පාඩුව ඇතුව මේ සැලසුම් සකස් කරන්න කියලා. අන්නේ එහෙමයි මේ ගෝචරව සහ විඥාන වාදීව ඒවා කරන්නේ මොකටද බල සැලසුම් හදන්න හෝටල් වලට යන්නේ කොල කෑල්ල කුයි පැන්සලේ කුයි අරන් වාඩි වෙලා දනිස් රවුඩ කියාගෙන සැලසුම් හදනවා මිසක්ක කිසි ගතියක් නෑ නියන්නේ ගනි දැන් මොනවද දැන් බෝ හදපු සැලසුම් එකක්වත් නැද්ද එතකොට තියෙනවාගේ කීපයක් තියෙනවා අන්න ඒ මොනවද ඒවා කියෝපන් එක ප්‍රාන්තයේ අවුරුදු 50ට වැඩි රූබර ලලනාවන්ගේ කඩුපිස් වඳරියාමේ අර්ජිනේට මුහුණ දීම සඳහා කළුතුරු වගා කිරීමේ මහා ව්‍යාපෘතිය. ඉනිගම් ප්‍රාන්තයේ සෑම ලලනාවකටම
සුර නරේන්ද්‍රයාගේ අනුග්‍රහයෙන් රූපලාවන්‍ය අත්පත් පිංචක් තිලින කිරීමේ මහා උලෙල පැවැත්වීම මොකද්ද බම් පොත් පිංචක් හා දෙන්න ලැස්ති කරහන්කෝ ඉනිසයික්ලෝපීඩියා වගේ වෙලුන් 10ක් 12ක් තියෙන අතට ගත්තාම පොතේ වලට කකුල් දෙකෙන් පණ යන තරම් හොඳ පතරංග පොත් හෙට් එක මොකද්ද බම් පිංච දැන් මොකෙන්ද ඒක දෙන්න හදන්නේ එතකොට දල ප්‍රාන්ත ආදායමෙන් එන දල ප්‍රාන්ත සුද්ධ පාඩුවෙන් එහෙනම් ඒක අල්ලලා දාපන්කෝ දැන් එතකොට වෙන මොනවද තියෙන ව්‍යාපෘති ග්‍රාමීය හෙරලි කොස් නිෂ්පාදකින්ගේ බිරින්දෑවරුන් උදෙසා පොඩ්ඩයි තා ඇයි කවුද බං ග්‍රාමීය හෙරලි කොස් නිෂ්පාදකයන් කියන්නේ වත්තපල්ලෙහා නිකන් ඉබේට වැවිච්ච කොස් ගාඩ් දෙකක් තියෙන ඒක ඉබේ ගෙඩියක් දෙකක් හැදුනහම හරියට නිකන් කන්න අදින්න දීලා ඉස්කෝලේ යවලා කොස් ගහ හැදුවාගේ ගෙඩිය කඩන් ගිහින් පොලේ රත්තරන් කිරනවා වගේ කිරලා විකුණන කම්මැලි බෝකු පාළු කරන්නේ උන්ට දෝයි කියන්නේ උචිකක් ඒ වගේ තමයි නැතුව ඉතින් මොකද ඕන ගමින් කොස් පැලයක් හිටෝන එකෙක් ඉන්නේ මේ ප්‍රාන්තේ අයි අයි බං අපි සැරයක් දෙසරයක් කොස් වගා ව්‍යාපෘතියක් ආරම්භ කළා හිටෝපු කොස් ගස්තික මතක නැද්ද උඹට මතකයි මතකයි ආ ඉතින් ඒවා අපි හිතෙව්වේ පාර දෙපැත්තේ වේමන්තේ ගේනේ ඒවා යාන්තම් අඩි 7ක් 8ක් ඉස්සෙන කොට ලයිට් වයර් වල ගෑවිනවා කියලා කපලා වීසිකොලානේ කවුද කපලා වීසිකොලේ ඇයි අප්පා අර ග්‍රාමීය තරුණ පැලගස් වලින් කම්බි කණු කපන්නන්ගේ සංගමේතනේ ටෙන්ඩර් එක දීලා කපපන් කිව්වේ කැපුවා කැපිල්ල බෙල්ල කුලින්ම කොස් බැලටි ගෝ පොල මම අද තව වෙනකන් හාන් කවිසියක්වත් දන්නේ නැහනේ ඒ වගේ විනාශකාරී දෙයකට ටෙන්ඩර් අනුමැතිය දුන්න අය කියන්නේ ඔව් ඉතින් ඔබතුමා ටෙන්ඩර් අනුමැතිය නොදුන්නට ඒ ටෙන්ඩර් අනුමත ලිපියේ ඔබතුමාගේ අස්සනේ තිබ්බනේ ඔරිජිනල් විදිහට අන්නේ ගනිහ බැකියා පම් පුරෝහිත වෝ හොරාට මගේ අස්සන ගහලා කොස් බැලටි කපන්න අවසර දුන්න නේද නේ සත්තයි දුන්නේ මම අවසර දුන්නේ නරේන්ද්‍රයානේ නී ලයිට් වයර් වලට අඩි දෙකක් පාතින් වැවි ඇති සහ පොළොවට අඩි 7ක් ඉහළින් ඇති පැල කපන්න විතරයි ඒක කොස්ද කිස්ද කියලා කියන්න මට ඒක මතක නැහැ අනිත් එක මං ඒම හයිලයිට් කරෙත් නෑ අම්මපා බලත් එක්ක බෑ පුරෝහිත මොකද මොනක් අබ්බ එහෙමයි එහෙමයි හරි 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 කමන්නේ දැන් ඒව කපලා ඉවරයිනේ එහෙමයි දැන් අලුතෙන් ලෑස්ති කරපන් මගේ විවාහ සංවස්තරේ වෙනුවෙන් ප්‍රාන්තයේ පුරා කොස්ගස් සිටවීමේ ව්‍යාපෘතිය හරි 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 දැන් එතකොට මං අර කලින් කියන්න ආපු ග්‍රාමීය මට්ටමේ හෙරලි කොස් නිෂ්පාදක වරුන්ගේ බිරින්දෑවරුන් උදෙසා අපි කියත් කරන්න යන ව්‍යාපෘතිය ගැන කියන්න ඕනේ නැද්ද එතකොට ඒ මොකක්ද ඒක ඒක තමයි ග්‍රාමීය හෙරලි කොස් නිෂ්පාදකින්ගේ විනීත බිරින්දෑවරුන්ගේ සුනීත සිව්මෙලි ඇඟිලි තුඩුවල ඇලෙන කොහොල්ල ඉවත් කිරීම සඳහා සුවඳ කැවූ පිරිසිදු පොල් තෙල් කුප්පි නොමිලේ ලබා දීමේ විජාතික වැඩපිළිවෙල මොකද්ද 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 ඒ විජාතික වැඩපිළිවෙල කියන්නේ විජාතික කියන්නේ සුවන් නරේන්ද්‍රයානෙනි ඒ ව්‍යාපෘතියට අපි ඩොනේට් කරන්න අප්‍රිකානු ජාතික කළු සුද්දෙක් අල්ලගත්තනේ මේ අක්මන් සිංහෝ කියලා එතකොට මේ වැඩේ ජාතික වෙන්නේ නෑ නේද විජාතික මිසක් ඕ දැන් ඒ අක්මන් සිංහා පොර ඩොනේට් කරලා ගිහිල්ලා හුඟක් කල් දැන් ඒ සල්ලි తిවෙදන් වෙලා ඕ නමුත් ඉතින් ඕව පත්තරේ වැටෙන්න කලින් ඔය මුඩු පොල් තෙල් ටිකක් හරි කුප්පි වල දාලා බෙදලා දුන්නොත් නේද සුරන් නරේන්ද්‍රයානේ හොඳ නෑ හොඳ සුවන කැවූ පිරිසුදු පොල් තෙල් හොයලා දෙන්න ලෑස්ති කරපන් එතකොට කො අර මුදල් උඹේ අවුරුදු පහක පඩිය ගණන් බලලා ඒකට හරියන්න පොල් තෙල් අරන් ව්‍යාපෘතිය හෙටම ක්‍රියාත්මක කරපන් බැරි නම් දැන් ඉල්ලාසයන් හරිදී පළවෙනි එක ක්‍රියාත්මක කරන්න ඉවරයිනේ මොකද අපි මෙච්චර කල් කෑවේ අපේ පඩියෙන් ඈ සුරන් නරේන්ද්‍රයන්නේ මොකද බල මහා විලිලැජ්ජ නැති මාලිගේ නම්බුව නැති වෙන වැඩක් වෙලා ඕ මොකද්ද මේ මාලිගාවේ මංගල ගාන්ධර්ව යවන මාගේ බිරින්ද අද උදේ කුකුල අඬලන යාමේ අශ්වාරෝහක බලෑණියේ ගොබිලෙක්ක කැපෙල්ල ගිහින් ඕන්නේ දැන් ඒක මාලිගාවේ නම්බුව නැති වෙන වැඩක්ද බං ඔබතුමානේ මට අංගනාව සෙට් කොලියෝ
මම පොට කසාදයක් කරගන්න අංගනාවක් යෝජනා කරපු ඵලියට පොටේ ඇත්තිව නඩත්තු කරගන්න බැරි වුණාට මං ඵලිද මං උන්නේ ඔබතුමා නියෝග කරපු නිසා ඒ ඇති කී කරුකමට ඉදි කියලා නෙවන් ඔල ගොංගාන්දරයෝ ඕකට බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා සංගීතය ඉගෙනගෙන ආවත් ස්ත්‍රී චිකිත්සාවලිය කියෝල නැද්ද ඊකෝරු කමට මිනිහා කියන එක අහගෙන ඉන්න අංගනාව නම් ඉතින් මැටියෙන් හදන්න ඕන ඒත් සුවර්ණේ මිනිහා කියන එක අහයිද කියලා ඒත් සුවර්ණේ ඕ කවුද කිව්වේ මේ කතාවට බොට හොට දාන්න කියලා නෑ ඉතින් අංගනාවන්ගෙන් බැටකාපු උදාර පුරුෂයින්ගේ ලයිස්තුවේ අංක එකට ඉන්නේ ඔබතුමා එකට ඉන්නේ මං ආයේ තුනට ඉන්නේ ඔබතුමා හැබැයි ඉතින් අය හතරට ඉන්නේ මං අන්නේ අනේ අනේ දැන් ඉතින් ගාන්ධර්වයෝ නරේන්ද්‍රයන්නේ ය හකුරට නාදන්නේ තියන හකුර රැකගන්නේ කියලා බොනාඩ ඉතින් ඒ ඒකේ හකුරු මුට්ටිය නම් ඇන්න ගිහින් නෑ ඕ ඒ මචන් නරේ මේ සමාවෙන්නේ මේක ගොම් බඳින කණුවක් දැන් ගාන්ධර්වයෝ බොටෝ ඉස්කුරු පුවම මැත්තේ මැරෙන්න ඕනද නැත්තම් වෙන පෙළවාසියක් එපාද කි ඈ වෙන පෙළවාහ මේකක් නැද්ද එමන් ඔබටවක් නැත්නම් ඔබටවක් නේ ආ මේ වෙලාවට තමයි මඩ ශෘංගාර රොකින් ගීපද මිමිනෙන්නේ ඕන් ආ මොන හවලට එනම් ගියක් මුජේ බජි බෞරි බෞජි මේ ජමුනා बाउची में है जमुना से नारा हो जले नामी मंग सबंगल नामी मंग हरिने තකට තකනේ හරියට මාරි තකට තක ඕ උඹ ඉගුරු දීලා මිරිස් ගත්තා අසරුවා මිරිස් දීලා ඉගුරු ගත්තා ඈ මේ වගේ වයිටි හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ